වර්ගමූලයේ පාඩමේ කරනකොට ඔයාලට මොකද වර්ගමූලය කියලා දෙන්න කලින් පුතේ අපි මුලින්ම දැනගන්න ඕන වර්ග සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. වර්ග සංඛ්‍යාව ඔයාලට වර්ග සංඛ්‍යාවක් පළවෙනි පාඩමේදීත් වර්ග සංඛ්‍යා කියන නම දැන් ඇහිලා ඇති. නේද? සමචතුරාර්ය සංඛ්‍යා. වර්ග සංඛ්‍යා කියන්නේ සමචතුරාර්ය සංඛ්‍යා කියලා අපි කියන සමචතුරාර්ය සංඛ්‍යා. संख्या वर्ग संख्या की आने देखो मिटाए वर्ग संख्या तो बट मैंने में वर्ग संख्या वाले तमाम यहाँ पे वर्ग मूल्य आप हो यानी ये ना अपने मूल्य में वर्ग मूल्य में करते क्या नहीं करते ना करने का नहीं अपने लाना ना वर्ग संख्या को हम देने वर्ग संख्या को हम देने वर्ग संख्या आप अपने मेरे के तवा की ना पूर्ण वर्ग संख्या वर्ग संख्या तवा विशेष करना पे पूर्ण वर्ग संख्या के लिए विशेष पद या कार पूर्ण वर्ग संख्या है ना වර්ග සංඛ්‍යා හැදෙන්නේ නැත්තේ කොහොමද? නෝට් එක ලියපු කට්ටියන්ට නම් දන්නව ඇති කොහොමද මේ පූර්ණ වර්ග සංඛ්‍යා හැදෙන්නේ? කියන්න බලන්න දන්න කෙනෙක්. පූර්ණ වර්ග සංඛ්‍යාව කියන්නේ උදාහරණයක් හරි කියන්නේ හැදෙන හැදෙන මේ වර්ග සංඛ්‍යාව වලට උදාහරණ. පොදුවේ අපිට ඕනම සමචතුරාර්ය සංඛ්‍යාවක්. එහෙම නැත්නම් වර්ග සංඛ්‍යාවක් ගන්න පුළුවන්. එහෙනම් පොදු පදේ අපි n අඩංගු ප්‍රකාශයකින් නිරූපණය කරා. මොකද එහෙනම් සමචතුරාර්ය වල පොදු පදේ විදිහට ඉන්නේ n වල දෙවන බලය. එහෙම නැත්නම් අපි කියනවා n වර්ගය කියලා. එතකොට මෙන්න මේ පූර්ණ වර්ග සංඛ්‍යා හැදෙන්නේ පුතේ ඕනම පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කියන්නේ මොකද්ද? पूर्ण संख्या अभी गणित संख्या है पूर्ण संख्या क्या है अभी गणन करने संख्या एक तरह का तूना हाथ तेरे पाहा हाय हाथ आटे नमी दाय वही वाली अभी गणन करने नहीं गणन करने कोटे नंगवाला हैंगे मतलब कहने को ना तभी गणन करने नहीं इकाई इकाई दशम पाहा इकाई दशम आटा ये हम क्या क्या गणन करने नहीं देखाई देखाई बाग ये देखाई हाथ तेरे तूना ये हम गणन करने नहीं थोड़ा गणन करने को अभी गणन करने तो देखा तूना हाथ तेरे पाहा किर अन्य ना ये ඒ සංඛ්‍යාවට තමයි අපි පූර්ණ සංඛ්‍යා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ පූර්ණ සංඛ්‍යා. එහෙනම් කුඩාම පූර්ණ සංඛ්‍යා මොකක්ද? 1. කුඩාම පූර්ණ සංඛ්‍යාව 1. එහෙනම් ඊට පස්සේ 1 ඉඳන් 1 2 3 4 කියලා අපිට ලියාගෙන යන්න පුළුවන්. මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවක්. මෙතනත් පූර්ණ කියන වචනේ තියෙනවා. මෙතනත් පූර්ණ කියන සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් පූර්ණ සංඛ්‍යාවක් තමයි පූර්ණ වර්ගයක්. හැදෙන්නේ පූර්ණ සංඛ්‍යාවකින් තමයි පූර්ණ වර්ගයක් හැදෙන්නේ. එහෙනම් කොහොමද ඒක හැදෙන්නේ? මේ කියන පූර්ණ සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. මොකක් හරි පූර්ණ සංඛ්‍යාවක් අපිට දීලා තියෙනවා නම් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා හැදෙන අගයට තමයි අපි පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ. එහෙනම් එක එකින්ම ගුණ වෙලා එක ගුණ කිරීම එක අපි දන්නවා එකේ දෙවන බලය කියලා අපිට කියන්න පුළුවන්. එක ගුණ කිරීම එක අපිට එකයි කියලා දාන්න පුළුවන්. එක් පාරක් එක එකයි. ඒ වගේ දෙකෙන් හැදෙන පූර්ණ සංඛ්‍යාව. දෙකෙන් හැදෙන පූර්ණ සංඛ්‍යාව අපිට දෙක ගුණ කිරීම දෙක. දෙක දෙක කියන පූර්ණ සංඛ්‍යාවෙන් හැදෙන පූර්ණ වර්ගය අපිට දෙක දෙකෙන්ම ගුණ කරලා ලබා ගන්න පුළුවන්. දෙක දෙකේ දෙවන බලය කියලා දානවා දෙවන දෙක අපි දන්නවා හතරයි. ওই විදිහට තුනේ තුන්වන පූර්ණ වර්ගය මොකක්ද? එන්නතම් තුනෙන් හැදෙන පූර්ණ වර්ගය මොකක්ද කියලා අහුවොත් අපි කරන්නේ කොහොමද තුන තුන කරනවා. තුනේ ඒ කියන්නේ තුනේ දෙවන බලය සමාන වෙනවා 9ට. ওই විදිහට අපිට පූර්ණ සංඛ්‍යා වලින් කොහොමද පූර්ණ වර්ගය හැදෙන්නේ කියලා බලන්න පුළුවන්. 4 දෙවන බලය. දෙවන බලය කියන්නේ 16යි. ওই විදිහට අපිට ඕනම පූර්ණ සංඛ්‍යාවකින් එයාට අයිති වෙන පූර්ණ වර්ගය හොයාගන්න පුළුවන්. හරිද? හරිද? දැන් මම ඔයාලගේ නෝට් එකේ වගුවක් කියන්නේ දීලා ඉතින් 1 ඉඳන් 20ට යනකම්ම පූර්ණ සංඛ්‍යාවල වර්ගපද
තරුෂ මැසේජ් කරාට වැඩක් නෑ පුතේ මට තමයි මැසේජ් එන්නේ හරිද හරිද බලන්න එතකොට මම කියලා ඇති පූර්ණ වර්ග 1 ඉඳන් 20 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල මේ පූර්ණ වර්ග ටික කියලා ඇති. ඒතර පූර්ණ වර්ගයක් කියන්නේ මොකද්ද කියලා තේරුණාද? පූර්ණ වර්ගයක් කියන්නේ මොකුතේ පූර්ණ සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා ලැබෙන අගයට. හරිද? හරිද තේරුණාද ඒ ටික? ඔව් ටීචර්. තේරුණා ටීචර්. ටීචර් බෝඩ් එක බොන්න දාන්න. බෝඩ් එක බොන්න වෙලා තාම නෝ නෑ නේද අනිත් කඩියන්ට हरिद पूर्ण वर्ग संख्या වෙනවද නැද්ද කියලා අපිට හොයන්න තියෙනවා අපිට දෙන ලද සංඛ්‍යාවක් පූර්ණ වර්ගයක් විය හැකිද නැද්ද කියන එක හොයන්න තියෙනවා ඒක අපි හොයන්නේ අපි නිරීක්ෂණය කරනවා පුතේ අපි හොයාගත්ත පූර්ණ සංඛ්‍යාවලින් හැදෙන පූර්ණ වර්ගවල අග ඉලක්කම නිරීක්ෂණය කරන අපිට පුළුවන් කියන්න මේක හරියටම පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා ඒ කියන්නේ හරියටම පූර්ණ වර්ගයක් කියන්නේ නම් බෑ අපිට කියන්න පුළුවන් වෙන්නේ හරියටම පූර්ණ වර්ගයක් වෙන්නේ නෑ කියන එක කියන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට පූර්ණ වර්ගවල අග ඉලක්ක. දැන් ඔයාලට මම වගුවක් දීලා ඇති. ඔයාලට වගුවක් දීලා ඇති. ඒ වගුවේ බලන්න දීලා තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව. එහෙනම් නැත්නම් අපි ලිව්වොත් එකේ ඉඳන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා ටික ලියමු අපි 10 දක්වා. මොනවද එකෙන් හැදෙන පූර්ණ වර්ගය මොකක්ද මේ කියන්නේ මම මෙතන ලියන පූර්ණ සංඛ්‍යාව මේ පැත්තේ ලියනවා පූර්ණ වර්ගය. පේනවද ඔයාලට? මම සම්පූර්ණ බෝඩ් එකම ගන්නම්කෝ. පූර්ණ සංඛ්‍යා. මේ පැත්තේ ලියනවා පූර්ණ වර්ගය. පූර්ණ වර්ග සංඛ්‍යාව. උඩම පූර්ණ සංඛ්‍යාව 1 එකෙන් හැදෙන පූර්ණ වර්ගය කීයද? 1. 1. දෙකෙන් හැදෙන පූර්ණ වර්ග සංඛ්‍යාව දෙවරක් දෙක 4 4 තුනෙන් හැදෙන පූර්ණ වර්ග සංඛ්‍යාව තුනරක් තුන 9 9 අපි ගන්නවා දෙවරක් එක 1යි කියලා දෙකෙන් හැදෙන එක දෙවරක් දෙක 4යි තුනෙන් හැදෙන එක තුනරක් තුන 9යි කියලා ගන්න පුළුවන් 4 ඉන්න 4 වරක් 4 16 16 दस
අපිට මේ තියෙන්නේ 1 ඉඳන් 10 දක්වා කියන පූර්ණ සංඛ්‍යා ටික. ආයි 11 ඉඳන් 20 දක්වා පූර්ණ සංඛ්‍යා ලියුවොත් මෙන්න මෙයාලගේ අග ඉලක්කම් වලට ලැබිලා තියෙන අග ඉලක්කම් ටික තමයි 11 ඉඳන් 20 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යා වල අග ඉලක්කම් වලට එන්නේ. එහෙම නේද? නේ? 11 12 අග ඉලක්කම 2. 13 අග ඉලක්කම 3. 3. 14 15 16 17 18 19 20 ඔය විදිහට නෙන්නේ. ඒ කියන්නේ 1 ඉඳන් 10 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල අග ඉලක්කම් තමයි 11 ඉඳන් 20 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යාවල අග ඉලක්කම් වලට ලැබෙන්නේ. හරිද? එතකොට n වල පූර්ණ වර්ගවල අග ඉලක්කමත් සමාන වෙන්න ඕනේ. පූර්ණ වර්ගවල අග ඉලක්කමත් සමාන වෙන්න ඕනේ. බලන්න 11ක් සරන් 11 121යි. මෙයාගේ අග ඉලක්කම 1. මෙතන අපිට පළවෙනියෙන් ආපු අග ඉලක්කමත් 1. पूर्ण वर्ग तुमरा पूर्ण वर्ग नमेला अभी इलाकों මේ අග ඉලක්කම් ටිකම තමයි ආයි 1වරක් ඉඳන් 20වරක් දක්වා ලිව්වහම අපිට එන්නේ. ඒ අග ඉලක්කම් ටිකම තමයි. හරිද? එතකොට මෙතෙන්දි වෙනස් අග ඉලක්කමක් ලැබෙන්නේ නැහැනේ අපිට. මේ අග ඉලක්කම් ටික තමයි මෙතෙන්දිත් ලැබෙන්නේ. ඊට පස්සේ ආයි 21 ඉඳන් 30 දක්වා පූර්ණ වර්ග ලිව්වත් ඒ ලැබෙන්නේ මේ අග ඉලක්කම් ටික තමයි. එතකොට බලන්න මේ අග ඉලක්කම් වලින් නැති ඉලක්කම් මොනවද? නැති ඉලක්කම් මොනවද පුතේ? එක තියෙනවා තියෙන හත නැහැ හත තියෙනවද හත නැහැ හත නැහැ නෑදී දහත හත නැහැ ඉලක්කම් දෙකක් තිබ්බේ නැහැ තුනක් තිබ්බේ නැහැ හතක් තිබ්බේ හත අට නැහැ නෑ 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 තියෙනවා තියෙනවා නමේ තියෙනවා එහෙනම් අපි ඉලක්කම් 10 ගැනම බැලුවා 6 තියෙනවා 7 හය තියෙනවා හත නැහැ අට නැහැ නවය තියෙනවා දැන් බලන්න ඉලක්කම් 10 හරිද 0.1 හරි 0.1 2 3 4 5 6 7 8 9 ඉලක්කම් 10 හරි ඉලක්කම් 10 න් පූර්ණ වර්ගයේ අග ඉලක්කම් සමාන නැති ඉලක්කම් මොනවද පුතේ 2යි 3යි 7යි 8යි ඔන්න ඔය කියන ඉලක්කම් 3 පූර්ණ වර්ගයේ අග ඉලක්කම ලෙස තියෙන්න බෑ එතකොට අපිට පුතේ ඒ කියන්නේ අපිට සංඛ්‍යාවක අගට පහ තිබ්බා කියලා අපිට ඒක පූර්ණ වර්ගයක් කියලා කියන්න බෑ. දැන් හිතන්නකෝ මම 155 කියලා ලියනවා. 155 පූර්ණ වර්ගයක්ද? පූර්ණ වර්ගයක් වෙන්න නම් ඒ සංඛ්‍යාව තවත් ඒ කියන්නේ පූර්ණ යම් සංඛ්‍යාවකින් ගුණ කරාම යම් සංඛ්‍යාවක ඒ සංඛ්‍යාවෙන් ගුණ කරාම ලැබෙන අගය තමයි 155 වෙන්නේ. ඒ කියන්නේ 155 හැදෙන්න ඕන සංඛ්‍යාවක් එයාගෙන්ම ගුණ වෙලා එන අගය එහෙම හැදෙනවද අපි දන්න 144 නම් පූර්ණ වර්ගයක් 169 වත් පූර්ණ වර්ගයක් ඒ සංඛ්‍යා දෙක අතරේ 155 තියෙන්නේ නේ එහෙනම් 12ට පස්සේ තියෙන පූර්ණ සංඛ්‍යාවනේ 13 කියන්නේ එහෙනම් ඒ අතර තවත් පූර්ණ සංඛ්‍යා නැහැ නේ එහෙනම් 155 පූර්ණ වර්ගයක්ද
पूर्ण वर्ग इलाकमेंगे संख्या मम नोट के पूर्ण वर्ग्या पूर्ण वर्ग्या මෙන්න මේ අග ඉලක්කම් ටික මොකක් හරි සංඛ්‍යාවකට තිබ්බොත්. ඒ කියන්නේ දැන් අපිට කියනවා අපිට වෙන්න දෙනවා 160 න් අඩුවක් කියලා පූර්ණ වර්ගයක් ද නැද්ද කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. 168 පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට අපි දන්නවා පූර්ණ වර්ගයක අග ඉලක්කම විදියට තියෙන්න පුළුවන් අගයන් 6යි තියෙන්නේ. මෙතන තියෙන මේ දීලා තියෙන සංඛ්‍යාවේ අග ඉලක්කම 8. එහෙනම් අපිට කියන්න පුළුවන් අට කියන එකේනා කවදාවත් පූර්ණ වර්ගයක අග ඉලක්කමට ඇවිල්ලා නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් 168 ස්ථිර වශයෙන් අපිට කියන්න පුළුවන් 168 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන බව. ඒ කියන්නේ වෙන්නේ නැහැ කියලා පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ කියලා අපිට ස්ථිරවම කියන්න පුළුවන්. තේරුණාද? හරිද? පැහැදිලිද? පැහැදිලිද? ඔව්. හතයි 8යි හරිද ඊට අමතරව පුතේ ඔයාලට මතක තියෙන්න ඕන වෙලා 1 ඉඳන් 10 දක්වා පූර්ණ වර්ග සංඛ්‍යා ටික ඒ කියන්නේ 1 ඉඳන් 10 දක්වා පූර්ණ සංඛ්‍යා වලින් හැදෙන පූර්ණ වර්ග ටික මතක තියෙන්න ඕන තේරුණාද ඒ කියන්නේ 1ක් 100ක් අතර ඇති පූර්ණ වර්ග ටික ඔයාලා මතකයේ තියෙන්න ඕන ඒ ටික මතක නම් ඔයාලට තග්ගාල බලන්න පුළුවන් මොකක්ද එහෙනම් අග ඉලක්කම සඳහා යෙදিলা නැත්තේ කියලා ඒ උදාහරණ ටික කියලා හරිය අපිට අමතකනම් හොයා ගන්න පුළුවන් හරිද එතකොට මෙන්න මේ ඉලක්කම් හතරෙන් එකක් ස්ථිර වශයෙන්ම මේ ඉලක්කම් හතරෙන් එකක් මොකක් හරි සංඛ්‍යාවක අග ඉලක්කමක තියෙනව නම් අපිට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් ඒ දීලා තියෙන සංඛ්‍යාව පූර්ණ වර්ගයක් වෙන්න බෑ කියලා හරිද එතකොට පූර්ණ වර්ගයක් කොහොමද හදාගන්නේ පූර්ණ වර්ගයක් කියන්නේ මොකක්ද කියන එක අවබෝධ වුණාද ඔයාලට? ඔව් ටීචර්. ඔයාලා ඉගෙනගෙන තියෙන සමචතුරාර්ය සංඛ්‍යා වලටම තමයි අපි වර්ග සංඛ්‍යා කියලා කියන්නේ. සමචතුරාර්ය සංඛ්‍යා වලටම තමයි වර්ග සංඛ්‍යා කියලා කියන්නේ. හරිද? මෙතෙන්දී ඔයාලගේ මේ ඔයාලගේ සිලබස් එකේ තියෙන පුතේ පූර්ණ වර්ග සංඛ්‍යා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා වලින් හැදුණු වර්ග සංඛ්‍යා ගැන තමයි ඔයාලට කතා කරන්නේ. ඊට අමතරව වර්ග සංඛ්‍යා තියෙනවා. दशम संख्या वर्ग वर्ग संख्या दशम पहाशम पहे गुण करना संख्या वर्ग संख्या पूर्ण वर्ग संख्या वाल वर्ग मूल्योटे पूर्ण वर्ग संख्या वाक्या पूर्ण वर्ग संख्या वाक्यमें पूर्ण संख्या वे संख्या गुण वेला එන අගයට තමයි අපේ පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ. හරිද? මම බෝඩ් එක මකන්නද පොතේ? ලියා ගන්න කවුරුවත් ඉන්නවද? අපේ ටීචර්. අපේ පොනෝ ටෝටි කියනවාද ටීචර්?
फोन अभ्यास अभ्यास प्रश्न अटेक अभ्यास अभी अटेक अभ्यास बलम अटेक अभ्यास अभी पलवनी गान पहे ही पहे वर्गय निरूपण कर संख्या ओणम संख्या वर्गय गान पुलवा वर्गय समचतुराष्ट्र संख्या अभी गत्ते कहोमद समचतुराष्ट्र संख्या अभी गत्ते समचतुराष्ट्रीय समचतुराष्ट्रीय दिगाई पलल समान अभी वर्गे पहे वर्गे पहे वर्गे पहे वर्ग वर्गे अभी मुका අදිනවා තීර පහක් වෙන්න අදිනවා තිත් සටහන දානවා පේලි තීර 1 2 3 4 5 ලොකුට මන් තිත් අදින්න 1 2 3 4 5 ඔන්න තීර හතරක් තීර පහක් මම දැම්මා තීර පහයි ඒ වගේම පේලි පහක් එනවා පළවෙනි පේලිය දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය හතරවෙනි පේලිය පස්වෙනි පේලිය මෙන්න මේ පේලි සම්පූර්ණ කරාම වෙනවා එන තිත් ගාන තමයි මොකද්ද වෙන්නේ अभ्यास करा टीचर अभ्यास कर लेते थे ने Go.
නෑ अभ्यास පහත දැක්වෙන සංඛ්‍යා අතරින් ලියා ගන්නවාලා පහත දැක්වෙන සංඛ්‍යා අතරින් පහත දැක්වෙන සංඛ්‍යා අතරින් පූර්ණ වර්ග නොවන සංඛ්‍යා පූර්ණ වර්ග නොවන සංඛ්‍යා පූර්ණ වර්ග නොවන සංඛ්‍යා संख्या तोरा लियन्न पूर्ण वर्ग नवन संख्या तोरा लियन्न टीचर किया वकी किया वाली यानना को एकसीय हटना में पहले भी नहीं के एकसीय हटना में देवनीय का एकसीय लिसी आटर तुम्हें नहीं का देसीय दास है देसीय दास है तुम्हें नहीं का देसीय दास है आखर वे नहीं का हायसीय पीस तूना පස්වෙනි එක 400 පළවෙනි එක 484 හත්වෙනි එක 227 අටවෙනි එක නවිනේක 900 අටවෙනි එක 625 නවිනේක 900 දහවෙනි එක 1008 ඔය කියන සංඛ්‍යා අතරින් 1002 කියලා දාගන්න ඔය සංඛ්‍යා අතරින් පූර්ණ වර්ග නොවන සංඛ්‍යා ස්ථිර වශයෙන්ම අපිට පූර්ණ වර්ග වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් සංඛ්‍යා තෝරන්න स्थिर वशेम की पूर्ण वर्ग संख्या नवन भव वालेट नवन संख्या संख्या
එතකොට තෝරන්න බලන්න මොනවද පූර්ණ වර්ග නොවන සංඛ්‍යා. හරිද? වැඩි වෙලාවක් යන විදියක් නැහැ. මොනවද පූර්ණ නොවන වර්ග? මම අහන්නම්ක බලන්න. දිනුක කියන්න බලන්න. ඔව්, ඔතන තියෙන එක පූර්ණ නොවන සංඛ්‍යාවක්. පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක්. දිනුක ලක්ෂාන්. මං කියන්නද රීට? උත්තර දෙන්න. ඔය කියන්න. නිදල කියන්නේ එහෙනම්. 128. ආ 128. ඇයි ඔය එක පූර්ණ වර්ගයක් නෙවෙයි කියන්නේ පුතේ? හේතුවත් ඕන. අගට 8 තියෙනවා ඩීජ. අගට 8 තියෙන නිසා අපි දන්නවා අගට 8 යෙදුනොත් ඒක කවදාවත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න බැ. කවිෂ්ක කියන්න බලන්න තව පූර්ණ වර්ග පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක් කවිෂ්ක. කවිෂ්ක 633. 633. ඇයි පූර්ණ වර්ගයක් වෙන්නේ නැත්තේ? අගට 3 තියෙන නිසා. අගට 3 තියෙන නිසා අපි දන්නවා අගට 3 තිබ්බොත් ඒ අපිට පූර්ණ වර්ගයක් හැටියට ගන්න බෑ. ඊට පස්සේ දසුනේ. හේතුව අගට 7 තියෙන නිසා. අගට 7 තියෙන නිසා. ඊළඟ එක හිරුනි. හිරුනි. දසිනි කියන්න බලන්න එහෙනම්. තව පූර්ණ වර්ග නොවන වර්ගයක් නොවන සංඛ්‍යාවක්. 1002. හේතුව අවසාන දෙක තියෙන නිසා. අවසානයේ දෙක තියෙන නිසා. ඒක අපි දැනගන්න ඕන පුතේ. දීලා තියෙන සංඛ්‍යාවක අවසානයට 2 3 ඒ වගේම මොකද්ද? 7 8 කියන්නේ ඉලක්කම් 4 එකක් තිබ්බොත් අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඒ සංඛ්‍යාව පූර්ණ වර්ගයක් නෙවෙයි කියලා. හරිද? ඊට පස්සේ දැන් මෙතන තෝරන්නේ වුණා නම් අපිට ගැටලුවක් එනවා. එනා 169 පූර්ණ වර්ගයක්ද නැද්ද කියලා නේ. අන්තිමට අනිත් ඉලක්කම් 6 තිබ්බ පමණින්ම පූර්ණ වර්ගයක් වෙන්නේ නැහැ කියලා නේ. එහෙනම් ඩීජ ඒක මයික් එක ඔෆ් කරලා. හරිද පුතේ? හරිද. හරිද. එතකොට ඔයාලා අභ්‍යාස කළා. හරි ඩීට. එන්න හෙට තව විනාඩියක් මිනිත්තුවකින් මේක ඉවර වෙයි. ආයි මං මේ මුලදී හිටපු නැති කට්ටියන්ට මතක් කියම කරන්නම්. හෙට ටෙස්ට් එක තියෙනවා. හෙට මම තියෙන ටෙස්ට් එක තියෙනවා. වීජ්‍ය ප්‍රකාශන පාඩමේ. එතකොට වීජ්‍ය ප්‍රකාශන පාඩම ඊයේ ඩීජ පන්ති වුණාට පස්සේද බලා ගන්න පුතේ. ප්‍රකාශන අර විදියටම කලින් විදියටම ඔන්ලයින් පේපර් එකක් තියෙන්නේ. ප්‍රශ්න 10යි තියෙන්නේ MCQ. ඒ කියන්නේ බහුවරණ හතරක් තියෙන එක ප්‍රශ්න විනාඩි 40යි වෙලාව තියෙන්නේ. ඕන වෙලාවක ලියන්න පුළුවන්. හැබැයි එක සැරේයි එක්කෙනෙකුට ලියන්න පුළුවන් වෙන්නේ. මට